අන්තේවාසික ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සැදැහැබර වාසනාවන්ත පින්වත්නි, අද අපේ ලෞතුරා බුදුපියාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් පොහොය දිනයයි. වෙනදාට වඩා ලංකාවේ පින්නතුන් බොහෝ දෙනෙක් සිල් සමාදම් වීම ආදී විවිධ පුණ්‍ය කර්මයන්හි යෙදෙන සුවිශේෂ දවසක් වශයෙන් අද ලංකාවේ අපි වෙසක් දිනය සමරන්නේ. ලංකාව විතරක් නෙවෙයි ලෝකේම විශේෂ දිනයක් බවට ලක්ෂ්මන් කදිරගාමර ඇමතුමාගේ මූලිකත්වයෙන් වෙසක් දිනේ ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත් කර බව පසුගිය කාලේ මේ ඇත්ත දන්නවා. ඒ වගේම මෙවර එක්සත් ජාතීන්ගේ වෙසක් උත්සවය ලංකාවේ තමයි යෙදිලා තියෙන්නේ. ඒ නිසාත් මෙවර ලාංකිකයන්ගේ සුවිශේෂ ප්‍රබෝධයක් වෙසක් නිමිත්තෙන් තියෙන බව පේනවා. ඉතින් ඒ නිසා අද අපේ පඬිතුමාගේ මෙහෙවීමෙන් සිදුවෙන මෙම ස්ථානයේ සදැහැති පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ඕනෑකමින් විහාරස්ථානෙට මහවැස්සෙම ඇවිල්ලා පෙහෙවස් සමාදන් වෙලා දැන් සූදානම් වන්නේ ලෞතුරා බුදුපියාණන් වහන්සේට ප්‍රතිපත්තියෙන් පිදීමටයි. ඉතින් ඒ නිසාවෙන් අද මන් තෝරාගෙන තියෙන්නේ අංගුත්තර නිකායේ 5 වෙනි පොතේ සඳහන් වෙන 340 වෙනි පිටුවේ සඳහන් වෙන පින්නතුනි සති සම්පජඤ්ඤ සූත්‍රයයි. මේ සූත්‍රය බොහෝම කල්පනාවෙන් හොඳට තේරුම් ගත යුතුයි. ඉතින් ඒ නිසා තමයි මම ওই සූත්‍රයේ මුල් පාදයේ මුල් කොටස පළවෙනි ඡේදය තමයි ওই දේශනාවේ මාතෘකා වශයෙන් දේශනා කළේ. අපේ ලංකාවෙ ඉන්න හුඟ දෙනෙකුට සිහි කල්පනාව නැහනේ නේද? ඉතින් ඒ නිසා සිහිය ගැන කියවෙන සූත්‍රයක් තමයි ওই. සිහිය කියන එක පින්නතුනි සරණට්ඨේන සීලං සති කියලා සිහි කිරීමේ අර්ථයෙන් තමයි සතිය කියලා කියන්නේ. එතකොට මේ සතිය සම්පජඤ්ඤයක් වෙන්නේ කොහොමද කියලා බලනකොට අටුවාව පෙන්වලා දෙනවා. සිහියෙන් යුක්ත දැන ගැනීම සති සම්පජඤ්ඤයයි. ඒ ඇති කරගන්න සිහිය නැත්තම් සති සම්පජඤ්ඤයේ ප්‍රධාන වශයෙන් පින්නතුනි මනුෂ්‍යයාගේ සාංසාරික විමුක්තිය සඳහා හේතු වෙන සුවිශේෂ දෙයක් වශයෙන්ුයි පෙන්වා දීලා තියෙනවා. සිහිය ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. මොනවද ඒ ලක්ෂණ දෙක? ඔව්. මතකයට කියන්නේ සිහියේ ලක්ෂණ මොනවද? කාටද මතක? සිහියේ තියෙන ප්‍රධාන ලක්ෂණ දෙකක්. මොකක්ද ඒ? ඔව්. සිහිය හරියට දොරටුපාලය වගේනේ. දොරටුපාලය මොකද කරන්නේ? රජ්ජුරුව හමු වෙන්නේ නැන හැම දිනම රජ්ජුරුව ගැනට එක් කියන්නේ නැහැ. ආවට පස්සේ මොකද්ද නම මොකද්ද ගම මොකද්ද කොහේ ඉඳලාවේ මොකද්ද කාරණේ දේර විස්තර අහනවා. නේ? ආලා අදනම් දුරකථන නමතුමක් දීලා ඊට පස්සේ තමයි යන්න දෙන්නේ. ඒ කාලේ මොකද කරන්නේ? පණිවිඩ කරුවෙක් යවනවා. යවලා මෙහෙම කෙනෙක් ඇවිල්ලා ඉන්නෝ එවන්නද? එවන්නේ කිව්වොත් විතරයි යවන්නේ. එපයි කිව්වොත් එහෙම රජ්ජුරුව නැහැ රජ්ජුරුව සත පිළ මොකක් හරි කියලා යවන්නේ. ඒ වගේ මේ අපේ සිහියට පින්නතු නැත්තම් අපේ හිතට එන අරමුණු මේ හොඳ ඒවා මේ නරක ඒවා කියලා වෙන් කරගන්න ගතියට ඒක තෝරා ගන්න ස්වභාවයට අපි කියනවා මොකද්ද කියලා? අපිලාපන ලක්ෂණය. අපිලාපන ලක්ෂණය කියන්නේ පින්නතුනි හොඳ නරක තේරුම් ගන්නා ස්වභාවයටයි. හොඳ දේ පමණක් ඇතුළට ගන්නා ස්වභාවයට අපි කියනවා උපගන්හන ලක්ෂණය. උපගන්හන ලක්ෂණය. එතකොට අපිලාපන සහ උපගන්නන කියලා සිහියේ ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. එතකොට මෙන්න මේ කියන සිහිය ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. අපිට සිහිය ඇති වෙන්න බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. කාටද මතක? ඔව්. සිහිය ඇති වෙන්නේ කොහොමද? දැන් උඟ දෙනකොට සිහිය නැහැ කිව්වනේ. ඈ? සිහිය ඇති කරගන්න බලපාන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. කාටද මතක? ඔව්. සතර සතිපට්ඨානේද? ඒ සිහිය පිහිටුවීමනේ. ඒ සිහිය පිහිටු ඔව්. මොකෙන්ද සිහිය ඇති වෙන්නේ? සිහිය ඇති වෙන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. කාටද මතක? ඈ?
ආරි ඒක එක කොටසක් විතරයි. එක කොටසක් විතරයි. ඒක එක කොටසකත් කොටසක්. කොටසකත් කොටසක්. අනු කොටසක්. යනවනයි යන බව දැනගන්න. ඉන්නවයි ඉන්නව කියලා දැනගන්න. ඒ වගේ. නේද? එතකොට මෙතන තියෙන ප්‍රධාන කරුණු හතරක්. ඈ පළවෙනි එක මොකද්ද? සති සම්පජඤ්ඤය. දෙවෙනි එක මුට්ටස්සති පුජ්ජල පරිවජ්ජනතාව. තුන්වෙනි එක උපට්ටස්සති පුජ්ජල සේවනතාව. හතරවෙනි එක තදදි මුත්තතාව. අර තියෙනවද? ඈ අර තියෙනවා නම් කියන්න බලන්න මොකද්ද සති සම්පජඤ්ඤය කියන්නේ? ඔය සිහිය තමයි මේ ඔක්කොම කතා කරන්නේ. හරිම බෑ අපිට හරියට ඉලක්කෙට කියන්න ඕන නේද? මෙන්න මේකයි හාඳුන සති සම්පජඤ්ඤය කියන්නේ. නේද? සති සම්පජඤ්ඤය කියන එකත් ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. හරිද? සිහියෙන් යුක්තව දැන ගැනීමනේ සති සම්පජඤ්ඤය කියන්නේ. එතකොට සිහියෙන් යුක්තව දැන ගැනීම ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? සාත්තක සම්පජඤ්ඤය. දෙවෙනි එක සප්පාය සම්පජඤ්ඤය. තුන්වෙනි එක ගෝචර සම්පජඤ්ඤය. හතරවෙනි එක අසම්මෝහ සම්පජඤ්ඤය. අහලා තියෙනවද? ඔව්. පළවෙනි සාත්තක සම්පජඤ්ඤය. සාර්ථක වෙනවා කියන එක. දැන් මේ අත්ව භාවනාවට කැමති අය. භාවනා කරන්න ඉස්සෙල්ල මේ අත්ව කල්පනා කරන්න ඕන මගේ භාවනාව ප්‍රතිඵල දායක එකක් වෙන්න නම් මං කළ යුතු භාවනාව මොකක්ද? මට තියෙන්නේ රාග චරිතයක්ද? මට තියෙන්නේ ද්වේෂ චරිතයක්ද? මට තියෙන්නේ මෝහ චරිතයක්ද? මට තියෙන්නේ සද්ධා චරිතයක්ද? මට තියෙන්නේ බුද්ධි චරිතයක්ද? මට තියෙන්නේ විතර්ක චරිතයක්ද? රාග චරිතයක් තියෙන කෙනාට නම් අසුභ භාවනාව, ද්වේෂ චරිතයක් තියෙන කෙනෙකුට නම් මෛත්‍රී භාවනාව, මෝහ චරිතයක් තියෙන කෙනෙකුට නම් ආනාපාන සති භාවනාව, සද්ධා චරිතයක් තියෙනවා නම් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ඒ වගේම බුද්ධි චරිතයක් තියෙනවා නම් මරණානුස්සති, උපසමානුස්සති. විතර්ක චරිතයක් තියෙනවා නම් මොකද භාවනාව? ආනාපාන සති. නේ ආනාපාන සතියේ සතිපට්ඨානෙ උගන්වන්නේ පින්නොතුනි සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියේ මුල් කොටස විතරයි. නේද? ආනාපාන සතියේ සතෝ ආස්සසති, සතෝ පස්සසති, දීගං වා අසසන්තෝ දීගං අස්සසාමීති පජානාති, දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති, රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති, රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමීති පජානාති. ඔයි කියන කොටස් තමයි මේ මෝහ චරිතය සහ විතර්ක චරිතයට සප්පාය වෙනවායි කියලා හිතෙන් පෙන්වලා දෙන්නේ නේද? එහෙම නැතුව මේ ආනාපාන සතියට එහාට ගියාම තියෙන සබ්බකාය පරිසංවේදී අසසිස්සාමි සික්කති, සබ්බකාය පරිසංවේදී පස්සසිස්සාමි සික්කති, ඔහොම කියලා තියෙනනේ. පස්සම්බයං කාය සංකාරං චිත්ත සංකාර පරිසංවේදී ඔහොමම තියෙනනේ. ඒවා මේ පින්නතුනි මේ මොකද්ද මෝහ චරිතයකට එහෙම නැත්නම් විතර්ක චරිතයකට සප්පාය වෙයි කියලා මෙතන අදහස් කරල නැති බවයි අටුවාවට අනුව පේන්නේ නේද? ඉතින් ඒ නිසා මෙන්න මේ කියපු තමන්ට මේ සාර්ථක මම සාර්ථක වෙන්නේ කොහොමද, භාවනාවෙන් මට ප්‍රතිඵල ලැබෙන්නේ කොහොමද කියලා දැනගන්න නම් තමන් කර්මස්ථාන භාවිත කරන්න ඉස්සෙල්ලා, කර්මස්ථාන පුරුදු කරන්න ඉස්සෙල්ලා තමන්ට සුදුසු භාවනාව මොකක්ද කියලා තමන් මූලිකව තීරණය කරන්න ඕන. සාර්ථක වෙන්නේ මොකකින්ද කියලා නේද? එතකොට කෙනෙකු එක එක්කෙනාට තියෙන හැකියාව වෙනස්. ඒ හැකියාව අනුව තමයි තමන් ඒ භාවනාවේ යෙදෙන්න ඕනේ. නේද? ඊළඟ එක බලන්න. සප්පාය සම්පජඤ්ඤය. සප්පාය කියන්නේ මොකද? සුදුසුයි. නේද? අපිට යමක් සුදුසුයි කියලා අපි තීරණය කරන්නේ කොහොමද? යමක් සුදුසුයි කියලා තීරණය කරන්න පින්නතුනි මූලික වශයෙන් කරුණු තුනක් බලන්න ඕන කියලා බුද්ධහාව උගන්වනවා. පළවෙනි එක මොකද්ද? මොකද්ද සුදුසුයි කියලාද බලන්න තීරණය කරන්නේ? සිතුවිල්ල බලන්න ඕන. දෙවෙනි එක මොකද්ද? කරන ක්‍රියාව බලන්න ඕන. තුන්වෙනි එක මොකද්ද? ප්‍රතිඵලය බලන්න ඕන. යම් කිසි කයක් සමන්ට සුදුසු වෙන්න නේද? යස්ස මොකද්ද ධම්මපදේ පටන් ගන්න තැන තියෙන්නේ මනසාචේ පදුට්ටේන
වාසතිවා කරෝතිවා තතෝනං දුක්කමන් වේති. දුක්කමන් වේති ඡායාවර පයිනිද? ඔන්න වලදනවා. සිහිය නැතිලා යනවා. නේද? සතියෙන් වැඩේ කරන්න ඕනේ නැත්තම් සේරම අවුල් වෙනවා. නේද? යථාපලක් නික්කිත්තේ ඒවන් දිරයේ ඉදිච්ච කෙඩිය බිමට වැටෙන්න වගේ බුදුහාඳුනගේ බණ බොරු කරොත් සම්පූර්ණ අපායන. ඒ නිසා හොඳට කල්පනාවෙන් ඕන කියන්නේ. නේද? ඉතින් ඒ නිසා අපි කරන්න එක මොකද්ද? ප්‍රදූෂිත වූ සිතින් කියනවද කරනවද ඒව නරකයි. නේද? හරකා පසුපසේන රියසක වගේ අපිට වැරදි ප්‍රතිඵල දෙන්නවා. මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුඛමන් වේති ඡායාවනපායි. නේද? ප්‍රසන්න වූ සිතින් යමක් කියනවද කරනවද ඒව තමන්ට යහපත පිණිස පවතිනවා. නේද? හරියට සෙවණැල්ල වගේ. මතකයිනේ? ඔන්න දැන් සිතුවිල්ල. දෙවෙනි එක මොකද්ද? ක්‍රියාව. තමන් යම්කිසි ක්‍රියාවක් කරනකොට අත්‍යබ්භ්‍යාබාධාපි සංවත්තේය, පරබ්භ්‍යාබාධාපි සංවත්තේය, උභයබ්භ්‍යාබාධාපි සංවත්තේය. තමන්ට නරක පිණිස පවතිනවද, අනේකාට නරක පිණිස පවතිනවද, දෙපැත්තටම නරක පිණිස පවතිනවද, ඒව නරක ක්‍රියා. තමන්ට යහපත පිණිස පවතිනවනම්, අනේකාට යහපත පිණිස පවතිනවනම්, දෙපැත්තටම යහපත පිණිස පවතිනවනම් ඒව හොඳ ක්‍රියා. පැදරිනේ? ඔව්. එතකොට පින්නතුනි, ඒ නිසා උගන්වන්නේ කොහොමද? මෙන්න කරන ක්‍රියා. විවතින් උදාහරණ කියන්න ඕනේ නැහැ නේද? එයාට දන්නෝනේ නේද? මං අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නැහැ. කැඩලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් මොකද්ද හාඳුරේ කිව්වේ කියලා. මට කිසිම දවසක කේන්තියන හාඳුරු කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ඇත්තට තේරුන්නේ නැත්තම් ඕන තරම් අහන්න පුළුවන්. මම හිතන් ඉන්නේ හොඳට තේරෙනවායි කියලා. සද්ද නැතුව ඉන්නකොට. නේද? තේරුන්නේ නැත්තම් කියන්න ඕන හාඳුරු මොකද්ද ඒ කිව්වේ කියලා අහන්න ඕනේ. එතකොට තමයි මං ආයි කියලා දෙන්නේ. මොකද එකම කරුණු නිතර නිතර කියන්න ඕනේ නැති හින්දා මම මේ කියාගෙන මූලිකව විස්තර කරගෙන යනවා. හොඳද? මේවා තේරෙන ඕනේ. අනිත් එක තමයි ඵලය. ඵලය මොකද්ද? යස්ස අස්සුමුකෝ රෝදං විපාකම් පටිසේවති. යම්කිසි ක්‍රියාවක් කරාම ඒකේ ප්‍රතිඵලය ලැබෙන්නේ අනාන. නතං කම්මං කතං සාදු වේ මොකද නැහැ. යස්ස පතීතෝ සුමනෝ විපාකම් පරිසේවති. යම් කිසි ක්‍රියාවක් කරාම ඒකේ ප්‍රතිඵලය සිනා මුසු මූණෙන් ලැබෙන්නේ. තංච කම්මං කතං සාදු වේ. එතකොට දැන් මං සාත්තක සම්පජඤ්ඤය කියලා දුන්නා. ඊළඟට සප්පාය සම්පජඤ්ඤය සුදුස්ස කොහොමද තේරුම් ගන්න කියලා දෙන්න මේ. අපිට සුදුසු දේ කරන්න ඕන. නේද? හැම එක්කෙනාටම සුදුසු දේවල් තියෙනවා. හාමුදුරු කෙනෙක් නම් හාමුදුරන්ට සුදුසු දෙයක් තියෙනවා. බෞද්ධයෝ නම් බෞද්ධයන්ට සුසු දෙය තියෙනවා. අම්මා කෙනෙක් නම් අම්මට සුසු දෙය තියෙනවා. තාත්තා නම් තාත්තට සුසු දෙය තියෙනවා. ඒ වගේ එක එක්කෙනාගේ භූමිකාව අනුව සුසු දෙයක් තියෙනවා. ඒ සුසු දෙය දැනගත්තට පස්සේ තමයි ඒ කටයුත්ත කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟ කාරණේ තමයි ගෝචර සම්පජාඤ්ඤ. ගෝචර සම්පජාඤ්ඤ කියන එක තමයි මේ මෑණිවර මුලින් කිව්වේ. බුද පොතේ තියෙන්නේ ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොත. යනකොට එනකොට කනකොට බොනකොට මේ හැම දෙලාවෙම සම්මිඤ්ඤිතං වා බාහං පසාරෙය්‍ය, පසාරිතං වා බාහං සම්මිඤ්ඤේය්‍ය. නේද? අකුලපු අත් දෙක දිගහරිනකොට, දිගහරපු අත් දෙක අකුලනකොට, නොය උච්චාර පස්සාවකම් මේ වැසිකිලි කැසිකිලි යනකොට, කතා බහ කරනකොට මේ හැම වෙලාවකම සිහි කල්පනාවෙන් ඉන්නවා. දැන් මණ්ඩලාරාම වාසී තිස්ස භූති වගේ නමක් තියෙන හාමුදුරු කෙනෙක් මට මතක නැහැ අටුවාවේ තියෙනවා. ඒ හාමුදුරුව මේ පිණ්ඩපාතේ යන්න යනවා. ගිහිල්ලා මේ ගමෙන් එළිය පිණ්ඩපාතේනේ ගමෙන් එළියට යනවා. යන්න යනකොට ටික දුරක් ගිහිල්ලා ආපසට එනවා. ආපහු ටික දුරක් ගිහිල්ලා ආපසට එනවා. දැන් මිනිස්සු බලනවා මේ හාමුදුරන්ට පිස්සුදයි කියලා. මොකද වෙන්නේ? මේ හාමුදුරන්ට යනකොට ටික වෙලාවක් යනකොට කර්මස්ථානේ අමතක වෙනවා. ආපහු ඇවිල්ලා සීකරගෙන තමයි යන්නේ. එක හාමුදුරු කෙනෙක් භාවනා කරමින් ඉන්නකොට හොරු මුලකට අහු වුණා. අහු වුණාට පස්සේ මේ හාමුදුරුව මේ කිව්වා, මට මේ එක රැයක් දෙන්න, ඔයාලට මං මගේ ජීවිතේ බාර දෙනවා කියලා. ඉතින් නෑ නෑ අපිට ඔයා විශ්වාස නෑ කිව්වා. පස්සේ මොකද කරන්නේ? කකුලේ ගලකින් කකුල කඩාගෙන නේද ඒ විදියට භාවනා කරලා එදා රහත් උනායි කියලා දිනවා. ওই වගේ වාක් කතන්දර අටුවා බලනකොට පේනවා. නේද? මේවා කියන්නේ තමන් පවත්තන මේ ඉරියව්.
බොහෝමසේ කල්පනාව කතා කරනකොට යනකොට එනකොට නිදාගන්නකොට නේද වැසිකිලි කැසිකිලි යනකොට හැම අවස්ථාවකම සීකල්පනාවෙන් කරන්න ඕන. මොකද අපි සීකල්පනාවෙන් තොරව එක වචනයක් කිව්වොත් ආයි ඇත්තුලවාවත් ඒ වචනේ ඇද්ද ගන්න බෑ. කිව්වොත් කිව්වම තමයි නේද, කළොත් කළාම තමයි. කෘතශ්‍ය කරණං නාස්ති, කරාට පස්සේ ආවව කියන්න දෙයක් නෑ නේ. ඒ නිසා අපි හොඳට කල්පනා කරලා ඕන කතා කරන්න, හොඳට හිතලා ඕන කටයුතු කරන්න. සීකල්පනාවෙන් තොරව කළොත් අන්න ගෝචර සම්පජාඤ්ඤ කියන එක නැති වෙලා යනවා. පැහැදිලිද? ඊළඟට අසම්මෝහ සම්පජාඤ්ඤය. මොකද අසම්මෝහ සම්පජාඤ්ඤය කියන්නේ? අවබෝධයෙන් කිරීම නේද, නේද? අසම්මෝහය කියන්නේ මෝහයෙන් තොර වෙනවා කියන එකනේ. හොඳට කල්පනා කරලා ඕන වැඩ කරන්න. ආවට ගියාට නේද ගජස්නාන විවක්‍රියා අල්දිනවා. ගජස්නාන විවක්‍රියා කියන්නේ අලිය නාන්න වගේ. දැන් සමහර අයගේ වැඩ එහෙමනේ, මේ වැඩේ පටන් ගෙන ඩිංගත්තෙන් කරගෙන තව එකක් තව එකක් ඔහොමනේ. දැකලාද නේ? දැන් අපේ ඉස්කෝලවල ඉගෙන ගන්න ළමයි බලන්න, හුඟ දෙනෙක් එහෙමනේ. දැන් ඔන්න උදේ පාන්දර නැගිටලා ඔන්න සිංහල අභ්‍යාසයක් දීලා තියෙනවා, අභ්‍යාස කරගෙන යනවා. ටික වෙලාවක් යනකොට මතක් වෙනවා ඔන්න මේ ගණන් හදලා තියෙනවා කියලා. අරක පැත්තකින් තිබ්බ ඒක ටිකක් කරා ගණන් පොත ගන්නවා, ගණන් හදනවා. එහෙම එහෙමනේ. එක වැඩක්වත් හරියට කරන්නේ නැනේ. ඒකනේ දැන් ඉන්න අපේ ළමයින්ට හුඟ දෙනෙකුට දැනුම නැත්තේ නේ. ඉස්සර හිටිය මිනිස්සු බලන්න අට පාස් වුණා ඉස්කෝලේ උගන්වන්න ගන්න. දැන් බලන්න උපාධි පාසල ඉස්කෝලේ උගන්වන්න ආව නේ. දැනුමේ වියකීමක් තුනේ. ඉස්සර බලන්න ත්‍රිපිටකේ මුළු ත්‍රිපිටකේම අපේ හාඳුනන කටපාඩම්, තේ පිටක බාඩක ත්‍රිපිටකේම කටපාඩම්ෙන් කියනවා නේ. දීඝ බාහනක දීඝනිකායම කටපාඩම්ෙන් කියනවා, මජ්ඣිම බාහනක මජ්ඣිමනිකායම කටපාඩම්ෙන් කියනවා, අභිධම්ම බාහනක ජාතක බාහනක ධම්මපද බාහනක මේ ඔක්කොම කටපාඩම් ඇත්ත නේ. දැන් ඉන්නවද කවුරුත් තේ පිටක බාහනක හාඳුරු කෙනෙක් බලන්න? උදේ හුඟ දෙනෙකුට එහෙමයි නේ. හුඟ දෙනෙක් අන්න බලන්න ඉස්සර මිනිස්සුන්ට හරියට දැනුම තිබුණා. ඒ කට්ටිය මේ දැන් අපේ හාමුදුරුවනත් පින්නතුනි ඉගෙන ගත්තත් හොඳට ශබ්ද ශාස්ත්‍ර මේ ත්‍රිපිටකය විතරක් නෙවෙයිනේ, අලංකාරද කාව්‍යද ඒව වුණා නේද. මේ හැමදේම ගාතාවක් හදන්න කවියක් හදන්න මේ ඔක්කොම එහෙත්තන්න හොඳට පුරුද්දක් තිබුණා. දැන් බලන්න මේ ඉස්සර හාමුදුරු මුළු සිතත් සංගරාම කඩපාඩම් කරා, බාලවතාරේම කඩපාඩම් නේද, සාරස්වතේම කඩපාඩම්. ඉතින් මොන හරි ලියනකොට මේ තුනෙම මතක් වෙනවා නේ. ඊළඟට බලන්න මේ මොනවද කාව්‍ය ආදර්ශයේ වෘත්ත රත්නාකරේ වුත්තෝදය සුබෝධාලංකාරයේ නේද සියබස් ලකර මේ ඔක්කොම පුළුවන්. ඒකනේ ඉස්සර ඔක්කොම ලිව්වේ සඳස් කවිනේ. ඒ කාලේ තිබුණේ ඔක්කොම සඳස් කවි. දැන් මොකද උනේ? සඳස් කවි ලියන්න දන්නේ නැති කට්ටිය ওই මොකක් හරි ලියලා කවියක් කිව්වා. ඒකට දැම්මා නිසදස්. දැන් නිසදස් කියන්නේ සඳස් කවි ලියන්න දන්නේ නැති අය ලියන එක නේ. ඔව්, දැන් ඉස්සර මිනිස්සු එවනේ. දැන් බලන්න ඒ කට්ටිය දැන් සිතත් සංගරාවේ කවියක් ලියන හැටි පළවෙනියෙන් කියලා දෙනවනේ. එක යම රජ අව නල අං අවාකර උපබග හා නර නැතිමර වේ අමර සුර කුරු පෙර පසු වැඩදේ අවාකර නසා සුබසියල් නර කුරු මැදුම් සර කියලා ඕව පටන් ගන්න කවි ලියන හැටි නේද. අපිට මතකයි පුංචි කාලේ කාව්‍ය ආදර්ශ තියෙනවා නේද, චතුර්මුඛ මුඛාම්බෝජ වනහංස වදූර්මම මානසේ රමතාං නිත්‍යං සර්ව සුක්ලා සරස්වතී කියලා කාව්‍ය ආදර්ශයි පටන් ගන්නවා නේ. කවියක් ලියන හැටි කොහමද, ඒකට අලංකාරයක් වදන හැටි, පදයක් වදන හැටි මේක ඔක්කොම කියලා දෙනවා. පාලි සිංහල සංස්කෘතය තුනම දන්නුනේ ඉස්සර මිනිස්සු නේ. දැන් ඉතින් මොන්ටිසෝරි ඉඳලා මොකද්ද ගන්නන්නේ පරිගණකේ. ඒකෙන් වෙලා තියෙන මොකද්ද, කිසිම කෙනෙක් පාඩම් නැහැනේ. ඔක්කොම පරිගණකෙන් ගහන්න ඕන පාඩම් වෙන්න නේ. පුදුම විනාශයක් තියෙනවා, විනාශයක්. ඒ නිසා මෙන්න අසම්මෝහ සම්පජඤ්ඤය කියුවේ ඒකයි. හොඳ අවබෝධයක් තියෙන්න ඕන ධර්මයේ ගැන, මන අවබෝධයක්. පදයක් ගත්තම ඒ පදේ නිරුක්තිය දැනගන්න ඕන.
පද සිද්ධිය දැනගන්න ඕන. මොකද බුදුහාදරන්ගේ බණ සාක්කාතකක්නේ. ඇයි සාක්කාත කියන්නේ? හොඳට දේශනා කරපු එක. ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං සාත්තං සබ්බැඤ්ජනං කේවල පරිපුන්නම් බ්‍රහ්මචරි. නේ? මුල මැද අග මුල හොඳට දේශනා කරමු, මැද හොඳට දේශනා කරමු, අග හොඳට දේශනා කරමු. අර්ථ සහිත බණක් බුදුහාමර දේශනා කළේ. බුදුහාමරගේ බණ අර්ථවත් උනේ කොහොමද? කරුණු හයක් නිසා. මොනද කරුණු? බුදුහාමරගේ බණ අර්ථවත් වෙන කරුණු හයක් ගින්දන මොනවද ඒ කරුණු? අල්දිනොද? සංකාසන, ප්‍රකාසන, විවරණ, විභජන, උත්තානී ගම්ම පඤ්ඤත්ති. මොකද සංකාසන කියන්නේ? සංකිත්තේන කාසනා සංකාසනා පටමං කාසනා ප්‍රකාශනා විත්තරණා විවරණා විභාග කරණං විභජනා පාකට කරණං උත්තානිකම්ම පාකාරෙහි ඥාපණං පඤ්ඤත්ති. අන්න ඒ වැනි තිප්ප කරන අටුවා විස්තර කරා නේද? ඔය විතර කරලා කියොත් සාහිර වෙලාවක් යනවා නේද? සංකිත්තේන කාසනා කෙටියෙන් කීම ධර්මයේ බුදුහාඳුනගති විච්ච මූලික දෙකක් තමයි. මුළු සූත්‍රයේම දේශනාව ඉස්සෙල්ලම කියලා දෙනවා. දැන් බලන්න මම උදාහරණයක් කියනවා. මම මීට කලිනුත් මේ අතන කියලා දීලා තියෙන. දැන් මහා සතිපට්ඨාන සූත්‍රේ නේද උද්දේශය මුලින්ම තියෙනවා. කොහොමද තියෙන්නේ? ඒකායනෝ අයං වික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා දුක්ඛ දෝමනස්සාරං අත්තංගමාය සෝක පරිද්දවානං සමතික්කමාය ඥානස්ස අධිකමාය නිබ්බානස්සච්ච කිරියා යේදං චත්තාරෝ සතිපට්ඨාන ගතමේ චත්තාරෝ කායේ කායානුපස්සී විරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං චitte චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අවිජ්ජා දෝමනස්සං. මේ වළන්න මේ සංකේප මේ සංකාසනා කිව්වේ මේකට නේද? ප්‍රකාශනා කිව්වේ ප්‍රථමයෙන් කීම. බුදුහාඳුරන්ගේ අනම්මනම් කතන්දර නෑ වැල්වටාරක්. බුදුහාඳුරෝ ධර්මදේශනා කරන්න ගියාම එක සැරේට මුණ්ඩාංශ කියන දසමේ වික්කවේ ධම්මා පබ්බජිතේන නසේවිතබ්බා. මහණෙනි කරුණ 10ක් තියෙන භික්ෂුන් වහන්සලා විසින් ඇසුරු නොකළ යුතු නේද? වා භික්ෂුන් වහන්සලා විතර නිතර සීකල යුතු කරුණු 5ක් තියෙනවා, 6ක් තියෙනවා, 7ක් තියෙනවා මෙහෙම කියලා කියනවා නේ. ආහන බලන්න. ඒ වගේ ආපු කාරණේ කියනවා මිසක මේ එක එක්කෙනාගේ ගුණ කිය කිය අරෝමයෝ කිය කිය එහෙම කාලය ගත කරලා නැහැ බුදුහාඳුරෝ නේ. ඉතින් ඒකයි සංකාසනා ප්‍රකාශනා විවරණය කරලා පෙන්වන දිනු නේ. පදයක් ගත්තම මේ පදේ විවරණය කරනවා. මෙන්න මේකයි 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 මෙහෙමයි යෙදෙන්නේ කියලා විභජනය කරලා කොටස් කරලා. ඉතින් ඔක්කොටම උදාහරණ තියෙනවා. වෙලාව ගත වෙනවා පින්නතුනි. නැත්තම් බැලුවට පස්සේ මහ පුදුමයි මේ ඉගැන්වීම නේ. සබ්බඤ්ඤන කියන එකත් ওই විදියමයි නේද? වැංජේති ඉතිහත්ෝ ඒතේනාති වැංජන ආර්ථේ බඳින හිඳ තමයි වැංජන කියන්නේ. අක්කර පද වැංජන ආකාර නිරුක්ති නිද්දේශ කියලා කරුණු හයකින් ඒක උගන්වන්නේ. පැහැදිලි? මේ ඔක්කොම දැනගන්න ඕනේ. එතකොට තමයි අපිට නියම අර්ථය හිතට එන්නේ. නැත්නම් මොකද වෙන්නේ? භාෂාවේ පදේ දැක්ක ගමන් අපිට ඕන තේරුම කියනවා අපි. කිව්ව ගමන් දන්නේම නැහැ. දැන් ඊපෙරිදා මම මේව කියන එක වරදවා තේරුම් ගන්න එපා. දැන් මුද්‍රණය කරලා තියෙනවා මේ සිංහල අටුවා. ඒ සිංහල අටුවා පොතක මේ තියෙනවා අම්බලට්ටිකා රාහුලෝවා සූත්‍රේ. ඈ සූත්‍රයේ තියෙනවා කණ්ඨකෝ නාම ජාතකාලතෝ පට්ටාය තිකිනෝ. කණ්ඨකෝ නාම ජාතකාලතෝ පට්ටාය තිකිනෝ. මේ රාහුල හාඳුරු ගැන කියන්නේ. ඉතින් මේ පරිවර්තනය කරපු හාඳුරු මන් දන්නේ නැහැ කවුදයි කියලා. ඒ හාඳුරු ලිය හරි මේ ගී මහත්ය හරි යාලියල් තියෙන කොහොමද? කණ්ඨකයා උපන් කලබඩම්ම තියුණුය. කණ්ඨකෝ නාම ජාතකාලතෝ පට්ටාය තිකිනෝ. එයා පරිවර්තනය කරලා තියෙන කොහොමද? කණ්ඨකයා උපන් කලබඩම්ම තියුණුය. නමුත් මෙතන කණ්ඨකෝ කියන්නේ කණ්ඨකයා නෙවෙයි. මෙතන කණ්ඨකෝ කියන්නේ කටුව කියන එක. මෙතන කටුව උපන් කලපටන් තියුණුය. දැන් ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියන්නේ. ඒක තමයි මේ කියලා දෙන අටුවා පාඨේ. නමුත් මෙයා පරිවර්තනය කළේ ඔහොම. පැහැදිලි මං කියන එක. ඉතින් ඒ නිසා හොඳ කල්පනා කරලා ඕන. දැන් අයි පොතක් ගන්නකොට උනත් ඒ පොත බලන්න ඕන පින්නතුනි. හොඳ අවබෝධයෙන් ලියපු කෙනෙක්ද ලිව්වේ කියලා. නැත්තම් අපි දන්නේ නැහැ. දැන් පඤ්ඤාවන්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කිව්වනේ. මම ඔය කීපතරයක්ම කියලා දුන්නානේ. මේකේ තේරුම නේ. මොකක්ද තේරුම? ඈ පඤ්ඤාවන්ත සායන් ධම්මෝ මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ද නායන් ධම්මෝ දුප්පඤ්ඤස. දුප්පඤ්ඤස කිව්වෙ මොකද? ඈ ඉදෙය නෙවෙයි කියන ඒවා කිසි දෙයක් මතක හිටින්නේ නැහැ නේ.
මීට කලින් මං කීසරයක් කියලා දුන්නා දුප්පඤ්ඤ කියන එක. ප්‍රඥාව නැති මිනිස්සු ඉන්නවද? දෙයියනේ බලන්න මේ ආසනේ ඉඳගෙන මං කීසරයක් මේ වචනේ විස්තර කරලා තියෙනවා. දුප්පඤ්ඤ කියන්නේ පින්නොතනි ප්‍රඥාව නැති කියන එක නෙමෙයි. දුෂ්ප්‍රඥ කියන්නේ සංස්කෘතර දාපු එක නේද? පාලිය ගැව්ව මේක සංස්කෘතර පෙරලනෝ. ඉතින් කොහෙද ජීවත් වෙන්නේ? මං අහන්නේ සිංහලෙන්. දුප්පඤ්ඤ කියන එකේ සිංහල වචන මොකද්ද? සිංහලෙන් දැන් කත කියන්නේ කරල්ලද, දුක්කත කියන්නේ වරදවා කරල්ලද, භාසිත කියන්නේ කියනලද, දුප්පාසිත කියන්නේ වරදවා කියලද, පඤ්ඤාවන්ත කියන්නේ නුවණද, දුප්පඤ්ඤ කියන්නේ නුවණ වරදවා යදු. නුවණ තියනෝ යොදල තියෙන වැරදි ක්‍රමයට. නෑ මෝඩ කියන එක නෙමෙයි. මෝඩයෝ නෑනේ. මෝඩයෝ කොහෙද ඉන්නේ? මෝඩයෝ වෙලා උපදින්න බෑනේ මේ මනුස්ස ලෝකේ. කොහොමද මෝඩයෝ උපදින්නේ? සෝමනස්සාග ඥාන සම්පයුත්ත අසංකාරික සිතකින් උපදින්න බෑ මිනිහෙක් වෙලා උපදින්න. ඒ මනුස්සයෙක් මෝඩයෙක් වෙන දැන් ප්‍රභාකරන් මෝඩයෙක්ද? යා වැරදි ලෙසනේ යාගේ නුවණ යෙදුවේ. එයා නිවැරදි ක්‍රමයට යෙදුවා නම් ප්‍රභාකරන්ට තිබුණනේ ඔයිට වැඩිය ලොකු තැනකට යන්න නේද? ඒ මනුස්සයාට අවුරුදු ගාණක් රටක් එක්ක යුද්ධ කරන්න මොන තරම් නම් දැනුමක් තියෙන්න ඕනද? තනි පුජ්ජලි. නමුත් එයාගේ නුවණ යෙදුවේ වැරදි ක්‍රමයට. දැන් මේ ඇත්ත හැමදෙනා වගේ පරිගණක පාවිච්චි කරන අය. දැන් පරිගණකෙට හදලේ වොන්නේ ওই වෛරස්. වෛරස් හදන එක්කෙනා මෝඩයෙක්ද? මෝඩයෙකුට පුළුවන් ද වෛරස් එකක් හදන්න? බෑ. එයාගේ නුවණ යොදලා තියෙන වැරදි ක්‍රමයට. අන්න ඒකයි මේ කියන්නේ. මේ ඇත්ත ඔක්කොටම නුවණ තියෙනවා. හැබැයි නුවණ නිවැරදි ක්‍රමයට යොදවන්න ඕනේ. එතකොට තමයි සසරින් ඈතර වෙන්නේ. නුවණ වැරදි ක්‍රමයට යොදව ගමන් කොහෙද යන්නේ? කෙලින්ම අපායයි. තේරුණාද? ඒකනේ උදාහරු කියන්නේ අප්පකාතේ මනුස්සේසු යේ ජනා පාරගාමිනෝ. අතයන් ඉතරා ප්‍රජාතීර මේවාණු දාවති. ඉන්න ඇගෙන් ඉතාම සල්ප දෙනයි නිවන් දකින්න. අනිත් ඔක්කොම සසරට යනවා. පැහැදිලි මං කියන එක? ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕන. හොඳට දැනුවත්කම තමයි අවශ්‍ය වෙන්නේ. මොකද ප්‍රඥාව නිසානේ සංසාරයෙන් ඈතර වෙන්නේ. අවිද්‍යාවෙන් අයින් වීම නිසානේ. ඒ නිසා තමන්ට සංඥා විඤ්ඤා පරිඤ්ඤා අවිඤ්ඤා කියන ස්තර පහේදී එකතු වෙන සංඥා ප්‍රඥාව. නේද? පොට්ටපා සූත්‍රයේදී කියලා දෙනවා සංඥා විඤ්ඤා පරිඤ්ඤා අවිඤ්ඤා පඤ්ඤා කියන ස්තර පහකින් අපේ ප්‍රඥාව දියුණු වෙන්නේ. ඒ ප්‍රඥාව තමන් සතු කරගන්න ඕන. ඒ කරගන්නකොට තමයි තමන්ට පුළුවන්කම තියෙන්නේ ඒකෙන් විශාල ප්‍රතිඵලයක් ගන්න. ඔව්. නැතුව නිකන් ඉබේ ලැබෙන්නේ නැහැනේ. ඒ කවුරුවත් හිතන්නේ බෑ මෙතන ඉන්න කිසි කෙනෙක්වත් රටේ ඉන්න කිසි කෙනෙක්වත් මෝඩයෝයි කියලා. මෝඩයෝ නෙවෙයි. ඒ කටියේ තියෙන ගැටලුව මොකද්ද? ඒ ඇත්තන්ගේ නුවණ නිවැරදි ක්‍රමයට යොදන්නේ නැහැ. පැහැදිලිද? නුවණ නිවැරදි ක්‍රමයට යොදනෝ නම් අනිවාර්යෙන් කිසි කරදරයක් නැතුව සසරින් ඈතර වෙනවා. තේරුණා? ඒකයි මේක. එතකොට දැන් ඔන්න සිහිය පිහිටුවා ගන්න ක්‍රම හතරක් මම කියලා දුන්නා. සිහිය ඇති කරගන්න. නේද? පළවෙනි එක සති සම්පජඤ්ඤේ. නේද? ඒ සති සම්පජඤ්ඤේ කොටස් හතරයි. සාත්තක සම්පජඤ්ඤේ, සප්පාය සම්පජඤ්ඤේ, ගෝචර සම්පජඤ්ඤේ, අසම්මෝහ සම්පජඤ්ඤේ. හරිනේ? එදැන් එතකොට මේ ඊට අමතරව දැන් ওই සති සම්පජඤ්ඤේනේ. ඒ සිහිය ඇති වෙන තව ක්‍රම තුනක් තියෙනවා. බල ඒ දෙවෙනි එක මොකද්ද? මුට්ටස් සති පුජ්ජල පරිවර්ජනදා. මොකද්ද මුට්ටස් සති පුජ්ජල පරිවර්ජනදා කියන්නේ? පිස්සු අත්තෝ නේද? සීකල්පනාවෙන් තොර ඇත්තෝ අයින් කරන්න ඕන. උපට්ටස්සති පුජ්ජල සේවනතා සීකල්පනාවෙන් යුතුව අය නිතර ඇසුරු කරන්න ඕන. ඒ වගේම තදති බුත්තතා නිතර නිතර සීකල්පනාවෙන් කටයුතු කරන්න ඕන. තේරුණා? සම්මා සතිය කියන එක ඇති වෙන්නේ එතකොට තමයි. එතකොට මෙන්න මෙහෙම ඇති කරගන්න සිහිය තමයි නේද? අවබෝධයෙන් යුක්තව ඇති කරගන්න සිහියෙන් තමයි සති සම්පජඤ්ඤය කියන එක ඇති වෙන්නේ. හරිනේ? ඒ සති සම්පජඤ්ඤය නැති වුණොත් මොකද වෙන්නේ? නේද? සති සම්පජඤ්ඤයේ භික්කවේ අසති සම්පජඤ්ඤ විපන්නස්ස හතූපනීසං හෝති. මොකද්ද? හිරියොත්තප්ප. සීකල්පනාව නැති එක්කෙනාටම දන්නේ නැවෙන හිරියොත්තප් දෙක නැතු යන. ලැජ්ජාවයි බයයි. මොකද ලැජ්ජාව බයයි කියන්නේ? ඒකනේ නේද? හිරියොත්තප්ප සම්පන්නා සුක්ඛ ධම්ම සමාහිතා තංවේ සප්පුරිසා ලෝකේ දේව ධම්මෝති උච්චති. මේ දේව ධර්ම ජාතකයේ තියෙන මතකනේ මහින්සාසක චන්ද්‍ර සූර්ය කුමාරයගේ තුන්දෙනාය කතාව. එන හිරියොත්තප්ප නේ අලජ්ජිතායේ ලජ්ජන්ති ලජ්ජිතායේ නලජ්ජති මිච්ඡාදිට්ඨි සමාදානා සත්තා ගච්ඡන්ති සුද්ධති. නේද? ලජ්ජ විවුත්තන ලජ්ජ නොවෙනෝනම්
ලැජ්ජ නොවියුතු දන් ලැජ්ජ වෙනවනම් මොකදෙන් මිච්චාදිත්‍යයක් ඒ ගත්තිය අපායමයි නේද? බයවෙන්න ඕන තැන බය නොවෙනවනම් බය වියුතු තැන බයවෙන් නැත්තං එයා මිච්චාදිත්‍යයෙන් තයි ඇය තපායන්. පැදිරිනේ. එතකොට මේ හිරියොත්තප්ප කියන එක හිරියොත්තප්ප මේ හිරියොත්තප්පේ අසති හිරියොත්තප්ප විපන්නස්ස හතුූපටි සංඝෝති ඉන්ද්‍රිය සංවරෝ. හිරියොත්තප් දෙක නැති එක්කෙනාට ඉන්ද්‍රිය සංවරයක් නෑ නේ? මෙයා දන්නේ ඉන්ද්‍රිය අපිට කියක් තියනවද? හයයි. නැත්තම් ආයතන හයක් තියෙනවා. චක්ක ආයතන, සෝනා සෝත ආයතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. නේද? මේ ආයතන කියන වචනේ අටුවාවේ විස්තර කරන්නේ කොහොමද? ආයතන කියන එකේ තේරුම මොකද්ද? ආයතින් වට දුක්ඛං කරෝතිති ආයතන. සසර දුක වැඩි කරනුයේ ආයතන නම්. සංසාර දුක වැඩි කරන ඒවට තමයි ආයතන කියන්නේ. හරිනේ? ඒ ආයතන පින්නතුනි මූලික වශයෙන් ගත්තම පෙන්නා දීලා තියෙනවා මේ ආයතන වල ස්වභාවය මොකක් කරන්නේ කැමතිද? පිනවන්න කැමතිදනේ. මානසං පාපසං නින්නම් අපායා විවටා නන. නිතරම හිත කියන්නේ පිනෝපම් පිනෝපම් කියලා. නේද? ඒ පිනවන්න කැමති නිසා මොකද්ද වෙන්නේ? අපි මේ ආයතන වලින් කරන්න කැමති මොනවද? සුකරානි අසාදුනි හිතානි අහිතානි ච යං වේ හිතං ච සාදුං ච තං වේ පරම දුක්කර. නේ? නරක වැඩ කරන කිතා පහසුයි, හොඳ වැඩ කරන කිතා අමාරු. නේ? ඒ නිසා නිතරම මිනිස්සු කැමති මොකක් කරන්නද? නරක වැඩ කරන්න. ආයතන කැමති නිතරම පිනවන්න. බුදුහාඳුරු ගන්නනේ කොහොමද? ආයතන පාවිච්චි කරන්න මෙන්න මෙහෙමයි බුදුහාරු කියන්නේ. කොහොමද? චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති අත්වාදි කරන මේතං චක්කීන්ද්‍රියං සංවරං විහරන්තං සෝතේන සද්දං සුත්තා නනිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති අත්වාදි කරන මේතං සෝතේන්ද්‍රියං සංවරං විහරන්තං ගානේන ගන්ධං ගායිත්වා නනිමිත්තක් ගායි යෝති නානු බැංජනක් ගායි යෝති අත්වාදි කරන මේතං ගානේන්ද්‍රියං සංවරං විහරන්තං ඕමනේ දෙන්නේ මොදේ? නේද? අයින් රූප දැකලා නිමිති දාගන්නව හොඳයි කියලා හිතන්නව අල්ලන්න යන්නව තමන් සතු කරගන්න යන්නව නේද? කණෙන් ශබ්ද අහලා මේ ඔක්කොම එහෙමයි නේ? දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං නේ? ධම්මික තේරගතාවේදී කියලා දෙන්නේ ඇස් ඇත්තේ නමුත් අන්ධයෙකු වෙන්ද, කන් ඇත්තේ නමුත් බීරෙකු වෙන්ද, බල ඇත්තේ නමුත් දුවලෙකු වෙන්ද, නුවණ ඇත්තේ නමුත් මෝඩයෙකු වෙන්ද? ওই විදිහට මේ ඉන්ද්‍රිය සංවරය මේ අතු නිතර අහලා තියෙන ඒවනේ මං ඒකම ඉක්මනින් කියන්නේ. මේ වින්නතුනි අපි නිතරම අපේ ඉන්ද්‍රිය නිතරම පාවිච්චි කරන්න ඕන මේකට. අපි ඇහැ ලැබිලා තියෙන්නේ ලෝකයේ දකින්න මිසක ඇහැ පිනවන්න නෙමෙයි. කන ලැබිලා තියෙන්නේ ලෝකයෙන් තියෙන යහපත් දේ අහන්න මිසක කන පිනවන්න නෙමෙයි. මේක හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගත් එක්කෙනාට හොඳට ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය තියෙන එක්කෙනාට ලැජ්ජ බය තියෙනවා. ලැජ්ජ බය තියෙන එක්කෙනාට සී කල්පනාව තියෙනවා. පැහැදිලිද? මේ එකිනෙකක් එකිනෙකට සම්බන්ධ. ඒතකොට ඉන්ද්‍රිය සංවරය නැති එක්කෙනාට මොකද වෙන්නේ? හතූප නීසං හෝති සීලක්. එයාට සීල්වත් කමක් නැහැ. ඉන්ද්‍රිය සංවරය එක්කෙනා ඔක්කොම කරන්නේ නරක වැඩ. සතුන් මරනවා, සොරකම් කරනවා, කාමයේ වර්ධවා හැසිරෙනවා. මේ ඉන්ද්‍රිය සංවරයිනේ. නේ? ඉන්ද්‍රිය සංවරය එක්කෙනා ওই වගේ නරක වැඩ වල තමයි නිතර යෙදෙන්නේ. ඒ නිතර යෙදුනා පස්සේ දන්නේව නැහැ එයා දුසිල්ලොත් එක්ක. නේද? දුසිල්වත් වෙච්ච එක්කෙනාට මොකද වෙන්නේ? සම්මා සමාධියක් නැහැ. එයාට චිත්ත සමාධිය නැහැ. දැන් හුඟ දෙනෙක් භාවනා කරනෝ පැය ගණන්, අවුරුදු ගණන්, මාස ගණන් මේ භාවනා කරාට හුඟ දෙනෙකුට චිත්ත සමාධියක් නැහැ. මේ ඇත්තන්ට චිත්ත සමාධිය ඉක්මනින් ඇති වෙන්නේ නැත්නම් ඒකේ අදහස මොකද්ද? සිල්වත් කම නැහැ කියන එක. තමන්ගේ හිතෙන් කතා කරලා අහන්න තමන් සිල්වත්ද කියලා. මතක නේද අර මිලක්ක වැද්දට උඩු වැඩේ? එහම එක දවසක් කියන දුන්න මේක මතක ඇතිද නැත්නම්? මං කෙටියෙන් කියන්න සමහර ඇත්ත දන්නේ නැති හින්දා මිලක්ක කියන වැද්ද සතුන් මරාගෙන කැලේ ගිහිල්ලා ගිහිල්ලා ඔන්න මේ එදා කිසිම සතෙක් මරා ගන්න බැරි වුණා. මෙයා ඔන්න ගියා පන්සලකට. කැලේ තියෙන පන්සල්, ඒ පන්සලට ගියාම මෙයා ඉතින් ගියාම ලොකු හාඳුරෝ මේ දාන එහෙම වළඳපු වෙලාවෙ හිටියේ. ඉතින් හාඳුරෝ මොකද කරන්නේ? කෑම ටිකක් මේ මිනිහට දුන්නා, දීලි වරලා ওই කැවිලි පෙවිලි ටිකක් දුන්නා. ඊට පස්සේ ඉතින් කාල බීලා මේ මනුස්සයා ටිකක් ඇලවෙල ඉඳලා ඉතින් මොකද කරන්නේ? අතුපතු ගාලා සුද්ධ බුද්ධ කරලා දැන් පන්සලේ නතර වුණා. ඉතින් ඊට පස්සේ දවසෙත් ඉතින් කාලා බීලා දැන් ඉතින් ඉන්නවා. ලොකු හාඳුරෝ පන්දලෙත් කවුරුත් නැති හින්දා ඔය ඉඳපන් කියලා හිටියා. ඉතින් වාස්සේ මොකද වෙන්නේ? ටික දවසක් යනකොට මේ මිනිස්සයා හිතුවා ලොකු හාඳුරන්ට කියලා මහාන වෙන්න ඕනේ කියලා. ඉතින් ලොකු හාඳුර ඇහුවා, හොඳයි මම මහාන කරන්නම්. මම දැන් ඉතින් අතුපතු ගාගෙන සුද්ධ බුද්ධ කරගෙන ඉන්නෝනේ. ඇහුවා මේ මහාන වෙන්න නම් අම්මගේ තාත්තගෙන් අවසර ගන්න ඕනේ. ඔයාගේ අම්මා තාත්තා ඉන්නවද? අනේ හාඳුර මගේ අම්මා තාත්තා දෙන්නව නැති වෙලා ඉන්නවා. ඔයා එහෙනම් විවාහ ජීවිතයට පත්ලා නෑ ඒත් නෑ කිව්වා. මම විතරයි කිව්වා. ආයෙනම් කවන්නෑ මහාන කරමු කියලා. ඉතින් යාර ඉස්සෙල්ල මහාන කරන්න ඕනේව මූලික බණදහම් කියලා දුන්නා. ඒකෙන් අදහස් කරන්න එපා කවුරුවත් නැති මිනිස්සුයි මහාන කරන්න කියලා. දැන් සමහර අයත් කියන්නේ හතර කේන්දරේ පාලුනාවේ මහාන කරන්න කියලා.
මගේ කේන්දරේ කියල පෙන්න්න පුළන් එහම අපේ හතර කේන්ද්‍රේ වහන් පාලුවෙ ලනෙවේ නේද. අපි බොහොම වැදගත් පවුල්වල මේ අපේ නායක හඳුනත් එහෙමයි නේද. මේ එහෙම වෙලා මහන වෙලා නෙමේ සමාරු ඉතන් එහෙමයි නේද. ඉතින් මේ මනුස්සයා මහන කරේ හරමයි. ඉතින් ඒ මහනුණාට පස්සේ මහන කරන්න ඉතින් මූලික කටපාඩම් කරවල ඉවරලා දැන් මනුස්සයා මහන කර මහන කරාට පස්සේ ලොකු හාඳුරුව කිව්වා මේ මහනුණාට පස්සේ නිකම්ම දානවලදවල දින්න බෑ නේද. පුංචි කාලේ මහනුණා නම් අපි වගේ මෙහෙම කටපාඩම් කරලා මහන්සි වෙලා ඉගෙන ගන්නවා. දැන් වයසට ගිහිල්ලා මහනුණා මේව කරන්න බෑනේ. ඒ නිසා ඔයාට දැන් ඒ කරන්න දෙයක් නැහැ. ඔයා මේ භාවනා කරන්නයි කියලා කර්මස්ථාන කියලා දුන්නා. ඉතින් කර්මස්ථාන කියලා දීලා ව්‍යායාම ඉතින් මොකද කරන්නේ? දැන් දාන්න හැම වලදලා ඉතින් විවේක අරගෙන දැන් ගිහිල්ලා කර්මස්ථාන අනුව භාවනා කරන්න යනවා. මෙහෙම අත් දෙක තියාගෙන ඇස් දෙක අඩවන් කරගෙන ටික වෙලාවක් මෙහෙම භාවනා කරගෙන ඉන්නකොට මෙයාට පේනවා මුවේ කොළු උඩින් පයින්නෝ. මෙයා තියව මලේක මුවේ රැඳිලා මුවා කෑ ගහනවා හෙනවා. මෙයා දුවගෙන යනවා පේනවා. මේ අර පිහියෙන් මේ මුවාගේ බෙල්ල කපනෝ පේනෝ, අංකට්ටුව ගලවනෝ පේනෝ, හැම ගලවනෝ පේනෝ, මස් ගලවනෝ පේනෝ, මස් සුරේක දාගෙන ලේ බේරි බේරි දැන් අරගෙන කඩපලට යනෝ පේනෝ, ඒ විකුණලා මත් පැම්බනෝ පේනෝ. ඉතින් මේ කනබොන ජාති මේ පේනෝ, මේ ඔක්කොම මෙවි මෙවි පේනෝ මෙයිද. මෙයි කල්පනා කරලා දෙයියනේ භාවනා නම් හරියන්නේ නැහැ මට. ලොකු ආදුරන්ට ගිහිල්ලා කිව්වා ආදුරනේ අනේ මට නම් භාවනා කරන්න බෑ, මම ගෙදර යන්නම් කියලා. ගොමලකෝ ආදරකෝ ඊ රාත්‍රී මහ වැස්සක් වැටුණනේ නේද. ඒ වැටලා වැටලා මේ ගස්වල අතු කඩා වැටලා මේ මුළු පන්දලේම අතු කෑලි. අනේ මේ ටික ඔක්කොම එකතු කරලා එක තැනකට දාලා ගිනි තියන්න. මට තනියම මේව කරගන්න බෑ. ඔයා දන්නවනේ ඉතින් මේ දවස්වල අපි දෙන්නත් එක්කමනේ කළේ. මේ ඔක්කොම ටික ගෑලා ගිනි තියන්නේ කොහොමද? ඉතින් මේ අමුදර මොකද්ද මේ දිය බේරි බේරි ගෑලි ඉවරලා එක තැනකට ගොඩ ගැව්වා. දැන් මහ විශාල කන්දක් විතර වුණා. අර වන්ද මෙයා ගින්දර අරන් ගිහලා ගිනි තියන්න හදනවා. මේ අමුදර එතන නිසා මේ වෙන්නේ නැන්නේ. ඉතින් මෙයා ඊට පස්සේ ලොකු හාඳුරන්ට ඇවිල්ලා කිව්වා අනේ හාඳුරෝ ඒකත් මට බෑ කියලා. හා ඇත්තද කියලා දැන් ලොකු හාඳුරෝ යම් බලන්න කියලා එතෙන්ට එක්ක ගියා. ගිහිල්ලා ඉවරලා දැන් යාර ගින්දර ගේන්න මතක නැති වෙලා. දැන් මොකද ඒ කරන්න කියලා හවම ලොකු හාඳුරෝ කිව්වා හා පොඩ්ඩක් ඉන්න කියලා මහා පොළොව දෙබෑ කරා. දෙබෑ කළා ගත්ත අවීචියෙන් ගින්දර. අරගෙන ඉවරලා මේකට ගිනි තියන ගමන් මෙයාට අවීචිය පෙන්නවා. මෙන්න සිවුරු ඇරලා ගෙදර ගියොත් මෙතෙන්ට තමයි කෝ යන්න වෙන්නේ. මනුස්සයා හොඳටම බය වෙලා ඊට පස්සේ භාවනා කරයි කියලා තියෙනවා පොතේ. ඉතින් මේ කතාවෙන් කියලා දෙන්නේ මේ දුසිල්වත් අයට තමයි භාවනා කරන්න බැරි. භාවනාවට තියෙන ආසන්න කාරණේ තමයි සිල්වත්කම. සිල්වත්කම නැත්නම් එයාට සම්මා සමාධියක් නැහැ. සම්මා සමාධිය නැත්නම් එයාට යථාභූත ඥාන දර්ශනයක් නැහැ. යථාභූත ඥාන දර්ශනයක් නැත්නම් එයාට නිබ්බිදාය විරාගයක් නැහැ. නිබ්බිදා විරාගයක් නැත්නම් විමුක්ති ඥාන දර්ශනයක් නැහැ. තව වනත් දෙකට තියෙනවා මහරගම ධර්මායතනෙ. ඉතින් ඒ නිසා පින්නතුනි දැන් දීර්ඝානුශාසනාවක් කරන්න වෙලාව නෙවෙයි. අද මේ දායකත්වයේ දරනවා රුහුණුපුර රොබට් ගුණවර්ධන මාවතේ ෂර්ලි සිල්වා මහත්මයා, ඒ වගේම රේණුකා ගුණවර්ධන පුතා විරාජ් උදාර, ඒ ඇත්තෝ විසින් දෙපාර්ශ්වයේ මියගිය ඥාතීන්ට පින් දෙන්න දායකත්වයේ දරනවා. ඒ වගේම මේට වසර 6කට පෙර 2011 5 14 වෙනි දින පරලෝසපත් වූ අපගේ දයාබර පියාණන් වන දයාරත්න අල්මේදා රත්නා මහත්මයාට සහ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන්ට මේ ධර්මදේශනාය කුසල් බලෙන් ඔවුන් ඔවුන්ගේ සසර ගමන කෙටි වී සැපවත් වී ඉතාම ආසන්න භවයකදී චතුරාර්ය සත්‍ය සසර සත්‍ය අවබෝධ කර ගැනීමට දුකින් විදී නිර්වාණ අවබෝධ වේවා අදිෂ්ඨාන කරන්නේ දයාරත්න අල්මේදා පියාණන්ගේ භාර්යාව ඇතුළු දරු මුණු ගුරන් විසින්. එවගේම තවදුරටත් මෙම දර්ශන දේශනාවේ කුසල් බලෙන් දේශකයාණන් වහන්සේටත් ආරාමේ ප්‍රධාන අනුශාසක පූජනීය අපේ ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පරලෝසපත් ඒ විජේනායක මිත්තණියටත් මව්පිය දෙපළ ගුරුවරු ඇතුළු අපනමි මියගිය සියලු දෙනාටම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. පවුලේ සමටත් ජීවත් වන ගුරුවරු ඥාති හිත මිත්‍රාදීන් සමටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැමටත් මෙම කුසල් බලයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. වගේම ගයානි සුගද්දාස මහත්මිය විසින් මියගිය සහෝදරයා අරුණ සුගද්දාස මියගිය නන්දනිය හා මාමණ්ඩිය සරලතා රාජපක්ෂ විමලසිරි අමරපේම රාජපක්ෂ යන හැම දෙනාටම නිවන් පිණිස ඒ හැම දෙනාටමත් නිවන් පිණිසත් ඒ වගේම සුජීවත්ව සිටින දෙමාපියන්ට සෙත් පතන්න
අද මේ පින්කමට දායකත්වේ දරනවා. ඉතින් ඒ සෑම දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ටු වෙලා ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. උමෙදගන් අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේව චතු නිබ්බාන සම්පත්ති මිනාචේ සමිච්ඡතු. සිරු දිනාටම තුනුරුවන්.